Plus TV Prime Time with Dilili Imalka Veerasinghe. I Bhavan Subha Sandhyawak. ඔබ අද තෙක්වේ සිටින්නේ එතර මෙතර ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය තිනු රටතර පුවත් ඔබට ගෙනෙන වෙලස ටීවී සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමගින් මුලින්ම පුවත් සිරස්තල වෙලසේ සොඳුරු නිවහඬ නිවාස ව්‍යාපෘතියෙන් තවත් නිවසක් ඉදිවෙයි ජනතාවගේ ආහාර වේල් ගැන සමීක්ෂණ වාර්තාවක් ඊයේ දිනේ බුත්තල සහ වැල්ලවය ප්‍රදේශවල භූකම්පනයක් කැලණිතිස්ස බලාගාරය වසා දැමීමේ කුමන්ත්‍රණයක් ගැන හේලිදරව්වක් නීතියේ ආධිපත්‍ය නිසි ලෙස තහවුරු කරන බව අනුර කුමාර දිසානායක කියයි දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ආදත් වැසී දැන් දේශීය පුවත් පළත් පාලන ආයතන ඡන්ත විමසීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 100ක් මේ වන විට ලබා දී ඇති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පළත් පාලන ආයතන ඡන්ත විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම නියමිත පරිදි මේ මාස 22 23 සහ 24 යන දිනවලදී සිදු කළ හැකි බවයි. පළත් පාලන ඡන්ද විසඳා මේ විට අපි තැපැල් ඡන්ද නිකුත් කිරීමේදී නියමිත පෙබරවාරි 15 සඳහන් කරලා තිනවා. ඒ වගේම තැපැල් ඡන්ද සලකුණු කිරීම 22 23 සහ 24 කියන දිනවලදී ඒ තමන්ගේ සේවා ස්ථානයේදී ඡන්ද සලකුණු හැකියාව තියෙනවා. යම් ලෙසකින් මේ දවස් තුනේදී තමන්ගේ ඡන්ද සලකුණු කිරීමට හැකියාවක් නොලබන යම් ඡන්දයක් ඉනන් ඔහුට පුළුවන් 28 වෙනි දින තමන්ගේ ආයතනයේ පිහිටි දිස්ත්‍රික්කයේ තේරීම් බලධාරීර ඉදිරියේදී තමන්ගේ තැපැල් ඡන්ද සලකුණු කිරීම. ඒ වගේම තමයි පෙබරවාරි 19 දින පසුව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව නිල ඡන්ද දැන්වීමපත් ඡන්දායකයන්ගේ නිවාසවලට බෙදීමට අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා. අධිකරණ තීන්දුවක් එන්න තියෙනවා 23 වෙනිදා. ඒතකොට 22 තමයි තැපැල් ඡන්ද ප්‍රකාශ කරන්න තියෙන්නේ. මැතිවරණ පැවැත්වීම සඳහා නීතියෙන් දීලා තියෙන අවසාන දිනය තමයි මාර්තු 9. මේ වෙනකොට කිසිදු ආකාරයකට නීතියෙන් බාධාවක් නැහැ මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන්. ඒ නිසා අවශ්‍ය එදිනදා කටයුතු සියල්ල ආකාරයෙන් කෙරෙමින් පවතිනවා. ඒ අනුව අපි කලින් නියම කරන ලද පරිදි තැපැල් ඡන්ද නිකුත් කිරීම සහ සලකුණු කිරීම දිනය ආකාරයෙන්ම සිදු වෙනවා. අපිට දැනගන්න ලැබුණා මේ 36000කට ආසන්න ප්‍රමාණයක් තැපැල් ඡන්ද අවලංගු වෙලා තියෙනවායි කියලා. ඔව් තැපැල් ඡන්ද අයදුම්පත් සංඛ්‍යාවෙන් 36000ක වගේ ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. සර් දැන් මැතිවරණය සඳහා මහා භාණ්ඩකාරයෙන් මිලියන 100ක් ලැබිලා තියෙනවා කියලා ආරංචි වෙනවා ඒක. ඔව් ඒ මුදල් අපිට ලැබිලා තියෙනවා. කැලණිතිස්ස බලාගාරයේ වසා දැමීම පිටුපස කුමන්ත්‍රණයක් පවතින බව විදුලි ඉංජිනේරු සංගමය පවසනවා. එහි සභාපති නිහල් වීරරත්න මහතා කියා සිටියේ එමගින් අහිමි වන මෙගාවොට් 165ක ධාරිතාව වෙස්ට් කෝස් පෞද්ගලික බලාගාරයෙන් මේ වන විට ලබා ගන්නා බවයි. පැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරය නැත්තා මගින් ක්‍රියාත්මක කෙරෙන අතර ලංකා කණිච්ච නීතිගත සංස්ථාව පසුගියදා නැත්තා මිල ඉහළ දැන්වීමට පියවර ගත්තා. එයන්ව රුපියල් 164කට ලබා දුන් නැත්තා ලීටරයක් අවසන් වරට සංස්ථාව විසින් විදුලි බල මණ්ඩලයට ලබා දී තිබුණේ රුපියල් 220ක මුදලටයි. එසේ වෙතත් දැවිතෙල් මගින් ක්‍රියාත්මක කෙරෙන වෙස්ට් කෝස්ට් පෞද්ගලික බලාගාරයට ලංකා කණිච්ච නීතිගත සංස්ථාව ලබා දෙන ඉන්ධනවල මිල ගණන් පහත දමා තිබෙනවා. ඒ අනුව රුපියල් 320කට මීට පෙර ලබා දුන් දැවිතෙල් ලීටරයක් මේ වන විට ඔවුන්ට ලබා දෙන්නේ රුපියල් 270කටයි. ඒ අනුව කැලණිතිස්ස බලාගාරයෙන් විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා නැත්තා නව මිල ගණන් යටතේ රුපියල් 57ක මුදලක් වැය වන අතර වෙස්ට් කෝස්ට් බලාගාරයෙන් විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 55ක් වැය වෙනවා. කෙසේ වෙතත් නැත්තා මිල ගණන් ඉහළ දැමීමට පෙර කැලණිතිස්ස බලාගාරයෙන් විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමට වැය වුණේ රුපියල් 43ක මුදලක්. ඒ අනුව විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති නිහල් වීරරත්න මහතා පෙන්වා දෙන්නේ රජයේ බලාගාරයට ලබා දෙන ඉන්ධන මිල වැඩි කිරීමට පෞද්ගලික බලාගාරයට ලබා දෙන ඉන්ධන මිල අඩු කිරීමටත් පියවර ගැනීම තුළ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවයි. මේ අතර තවත් ගල්ලඟුරු නෞකා ඊයේ පස්වරුවේ දිවයිනට ලඟා වුණා. ලංකා ගල්ලඟුරු සමාගම සඳහන් කළේ ඒ අනුව මේ වන විට ගල්ලඟුරු නෞකා 14ක් දිවයිනට ලඟා වී ඇති බවයි. දිවයිනට පසුගිය 7 වෙනිදා පැමිණි 12 වන ගල්ලඟුරු නෞකාවේ ගොඩබෑම් කටයුතු මේ වන විට සිදු කෙරෙන අතර ඊට අමතරව
තවත් නෞකා දෙකක ගල්නගුරු ගොඩබැමිට නියමිතව තිබෙනවා. ඒ අනුව අදාළ නෞකා තුනෙන් පමණක් දිවයිනට රැගෙන විත් ඇති ගල්නගුරු තොගය මෙට්‍රික් ටොන් 180,000ක්. ඊට අමතරව මේ පස 17 වෙනිදා සහ 24 වෙනිදා තවත් ගල්නගුරු නෞකා දෙකක් දිවයිනට ළඟා වීමට නියමිතව තිබෙනවා. මෙවර ගල්නගුරු නෞකා 33ක් දිවයිනට රැගෙන ඒව ලංකා ගල්නගුරු සමාගමේ අපේක්ෂාවයි. ඒ අනුව නොරොච්චෝලේ ලක්විජය බලාගාරය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ගල්ලංගුරු සංචිත පවතින බවයි ලංකා ගල්ලංගුරු සමාගම පවසන්නේ. සාමාන්‍යයෙන් බලාගාරය පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා දිනකට අවශ්‍ය කෙරෙන්නේ ගල්ලංගුරු මෙට්‍රික් ටොන් 7500ක්. කල්පිටිය කන්ද කුලිය කුඩාව වෙරළට ඊයේ අලුයම් කාලයේ තල්මසුන් 14 දෙනෙකු ගොඩ කසා තිබුණා. කල්පිටිය වෙරළ තීරයට පැමිණි එම තල්මසුන් යලි මොහොතට දැමීම සඳහා නාවික හමුදාව සහ වනජීවි දෙපාර්තමේන්තුව එක් වී මෙහෙයුමක් ආරම්භ කර තිබුණා. කල්පිටිය කන්ද කුලිය කුඩාව වෙරළට ඊයේ අලුයම් කාලයේ තල්මසුන් 14 දෙනෙකු ගොඩ කසා තිබුණා. කල්පිටිය වෙරළ තීරයට පැමිණි එම තල්මසුන් යලි මොහොතට දැමීම සඳහා නාවික හමුදාව සහ වනජීවි දෙපාර්තමේන්තුව එක් වී මෙහෙයුමක් ආරම්භ කර තිබුණා. කෙසේ වෙතත් එම තල්මසුන්ගෙන් 3 දෙනෙකු මේ වන විටත් මියගොස් ඇති බවද වාර්තා වෙනවා. සෙසු සත්වයින් ආරක්ෂිතව මොහොතට දැමීමට පියවර ගත්තද ඔවුන් යලිත් වරක් ගොඩබිම දෙසට පැමිණෙන බව නාවික හමුදාව සඳහන් කළා. මේ අතර දොඩන්තුව දීවර වරාය ආසන්න මොහොතේදී දේවර යාත්‍රාවක් තල්මසෙකුගේ ගැටීමෙන් සිදු වූ අනතුරකින් යාත්‍රාවේ සිටි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. දොඩන්තුව දීවර වරායෙන් දීවර කටයුතු සඳහා 10 වන දින පස්වරුවේ පිටත්ව ගිය දීවර යාත්‍රාවක් මෙලෙස තල්මසෙකුගේ ගැටී තිබෙනවා. යාත්‍රාව ගොඩබිමට ආසන්නයේ තිබියදී අනතුර සිදුව ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු අනතුරට ලක් වී රෝහල්ගත කර තිබෙනවා. අනතුරින් යාත්‍රාවටද දැඩි ලෙස හානි සිදු වී තිබුණා. ජීවිත ගමන අසීරු වුණ කල තම දරුවන් 3 දෙනා හැරදා ජීවිත ගමන නිමා කිරීමට උත්සාහ කළ මවකගේ කඳුළු කතාවක් පසුගිය දිනක අප නාලිකාවේ පළ කළා ඔබට මතක ඇති. මේ වන විට රටවිරු සියලු සමාජික සමාජිකාවන්ගේ ධන පරිත්‍යාගයෙන් එම මවටත් දියණියන්ටත් සුන්දර නිවසක් ඉඳිවෙමින් පවතිනවා. මේ එම නිවසෙහි වර්තමාන තත්ත්වයයි. आदरणीय රටවිරුවන් दायक विशेषम ශාමල් ගොඩක් ස්තුති ශාමල් ඔන්නවාගේ ආරම්භයක් ගත්තා. හැබැයි ඊමක් කරා සීට් ලබා දෙන්න කියලා මේකට සීට් ටික ලැබුණා. දැන් ඉතින් ගඩොල් ටික කවුරුත් දුන්නේ නැහැ. බොහොම මාරෙන් ගඩොල් ටික එකතු කරගෙන දැන් ණයට තමයි මේ ගඩොල් ටික ගහලා තින්නේ. වැඩි බදින්න ඕන මොකද වහලේ ගහන්න දැන් ලී අවශ්‍ය වෙනවා. මේකට විදුලිය ඕන. මේකට ජලය අවශ්‍යතාවය තියෙනවා. මේ සියලු දේවල් මේ නිවසට අවශ්‍යතාවය තියෙනවා. ඔබත් කැමති නම් එලස ටීවී නාලිකාවට කතා කරලා කියන්න. මේකෙන් මොනින්ම අපි නිවස හදලා බාර දෙන්න ඕන. මේ දරුවෝ 3 දෙනාට ඉන්නේ නේද? යාළම 3 දෙනෙක් මෙතන තියෙනවා. කාමර දෙකක් හොඳට තියෙනවා. සාලයක් තියෙනවා. පාඩුවේ ඉන්න පුළුවන්. नालिकाव सुंदर निवास व्याप्ति अर तव तो निवास पटांगी मेरे अत प्रतिपादन तवम नह तवम नह शाम आरंभ आगे पुंच पुंदा सीट लभन वकील विश्वास इतना महात्म्यवादन वर्ष प्रतिपादन दिन हेमंत मेघ निलवाशा दिन दिन ब्लग हारसिया कंबिटी को वटे वाहल लीटिक दुर्वल जन लीटिक मेसियल प्रतिपादन वर्ष वेला आराधना पूर्वाणी दर्वांगे सिहिनी सब मैं तुंगे दवास आने अभी वाले दवास पता मैं निवास यदि कल दिन बुलाने उपकार
විශ්වකින සේලු මනකට මොකටද පින් කියලා කියන්නේ ඒත් වශයෙන් මහත්යට අපි ඒ අව ඒක බැලලා ඉන්න කි මහත්තුත් මිනිස්සුන්ට බොහොම තුති මේ දරුවන්ට කිසිම දෙයක් නැතුව රස්සාවක් දුන්නේ නැති මගේ පුතාට ඊට පස්සේ මම වස කාලා මිනම් මරෙන්න ගියේ අද මේ තාත්තේ මේ උදව් නැතේට මහත්තුලට බොහොමම පින් මේ දරු තුන්දෙනා මේ ඉන්න තැන ඇත්ත වශයෙන්ම මගේ පුතා කවුරුසත් දුන්නේ නැහැ අපිට මම බේලා කොයිලා මම නරි මහත්තේ තමයි මේ බලක් දුන්නේ ඒත් හැමදාම අපි නිලක් බෑ කියලා මෙයා රස්සාවක් කියලා නියත කවුරුත් දුන්නේ නැහැ කුකුල් දෙකේ තුවාල කියලා ඊට පස්සේ තමයි ගෙදර තහම කන්න දෙන්නේ නැතුව තමයි මෙයා මේ දේ කරගත්තේ තේනම් සහතුන් ආවා අපේ වාසනාවට වෙන්නේ නැති මේ ළමයිගේ දැන් ඉතින් පස්සේ කවුරු හොදන්නේ යන්නේ දැන් තියෙනවා මේ වැඩ කොල්ලෝ මඩ යනවා කියලා අපි කියන වෙලස ටීවී කියන්නේ වෙලස්සේ මනුස්සකම කියන්නේ මෙන්න මේකයි මේක නිසා තමයි අපි ආදරණීය රටපුරන් අපට උදව් කරන්නේ දැන් පස්සේ සල්ලිත් වෙන සල්ලිත් දෙනවා පඩි ගෙවනවා අපි පඩි වලට සල්ලි හම්බෙන්නේ නැහැ අපිට වැඩේ කරන්නේ ඉක්මනින් හොඳේ මට ඕනේ ඉක්මනින් වැඩේ කරන්න අපි කිව්වොත් දෙයක් අනිවාර්යයෙන්ම කරනවාමයි මොන බාධකාවක් අනිවාර්යයෙන්ම ඒවත් පැත්තකට දාලා අපි ඉස්සරහට යන ගමන යනවාමයි. හැබැයි ඔබේ හයිය නිසා තමයි ආදරණීය රටවිරුවන්ගේ හයිය නිසා තමයි අපිට මේ ගමන යන්න හැකියාව ලැබිලා තියෙන්නේ. ඒ නිසා මනුස්සකම් පිරුණු සමාජයක් උදෙසා අපි මේ වෙලස ටීවී නාලිකාව ඉදිරියට රැගෙන යනවා. ඒ නිසා ආරාධනා කරන හැමෝටම මෙවැනි වූ අසරණ මිනිසුන්ට උදව් කරන්න එකතු වන්න කියලා. එන්න අපි අපේ අයට උදව් කරමු. ජාතික ජනපල වේගයේ ආණ්ඩුවක් යටතේ නීතියේ ආධිපත්‍ය නිසිලස තහවුරු කරන බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මහරගම තරුණ සේවා සභාවේ පැවති රණවිරු සම්මුලුවක් අමතමින්. මෙහෙම ඉන්නකොට තමයි මටත් හිතුනේ මට නැති මෙඩල් එකක් නැහැ මේ අපේ ජේෂ්ඨ නිලධාරීන් හැමෝටම ඔබලන්ට මටම තියාගන්න. විශිෂ්ට සේවා විභූෂණද උත්තම සේවා පදක්කමද විදේශ සේවාද දේශ පුත්‍රද වීර වික්‍රමද රණ ශූරද එකී නොකී හැම පදක්කමක්ම තියෙනවා. මාස්ටර්ස් තුනකුත් තියෙනවා. කොහේ ගිහිල්ලා කාට උගන්නන්නද? ඔය මෙඩල් කොහේ ගහන්නද? අපිට මෙහෙම මේ රටක් නැතුව අපි තුන් පැත්තකින් අපිව වැට්ටුවා. බංකොලොත් කරා. දුප්පත් රටක් කියලා අපිව සීල් ගැස්සුවා. ණය ගෙවන්න නැහැ කිව්වා. අපි කොහේ යන්නද? මොනා කරන්නද? මෙහෙම ඉන්න ඕනි જાතියක්ද? කවුද? අනුර කුමාර දිසානායක විජිත හේරත් විමල් රත්නායක හඳුන් නැති ඔන්න ඔය කීප දෙනා විතරයි මමත් බැලුවා ගිහිල්ලා මේ පස් දෙනා විතරක් කොහොමද මේ රාජ්‍ය කරන රටක් කරන්නේ කියලා. පස්සේ ගිහිල්ලා ඉඳගත්තා ඉඳගෙන කතා කරලා මාස දෙකක් තුනක් විතර. එතකොට 2021 සැප්තැම්බර් වගේ විශේෂිත වූ විද්වත් මණ්ඩලයක් තියෙනවා. ජාතික විද්වත් සංවිධානයක් තියෙනවා. ඒකට හැම විද්වතෙක්ම සම්බන්ධ වෙලා තියෙන හැම ශාස්ත්‍රයක්ම නියෝජනය වෙන. කෘෂි අධ්‍යාපන සෞඛ්‍ය විදේශ ප්‍රතිපත්ති ඉංජිනේරු වාරි වන වන ජීවිද හැකියනකි හැම පැත්තක මම එතකොට තමයි දැනගත්තේ ඒ කියන්නේ කොච්චර ලොකු ශක්තියක් මේ පිටපස්සේ තියෙනවද කියලා. ඕන්න මට ලොකු පැහැදීමකුත් ඇති වුණා. මම හිතනවා මම පුද්ගලිකව ගත්තොත් රැස්වීම් ගොඩක්, සම්මන්ත්‍රණ ගොඩක්, සභා ගොඩක් ආමන්ත්‍රණය කරලා තිබෙනවා. හැබැයි මෙවැනි සභාවක් ආමන්ත්‍රණය කරන පළමු අවස්ථාව. එනං අද අපේ රට අවශ්‍ය මොකද? නීතියේ විධානය ආධිපත්‍ය නිසි පරිදි තහවුරු කරන රාජ්‍යයක් අවශ්‍යයි. අපි ඔබට සහතිකයක් දෙනවා. අන්න ඒ රට අපි ගොඩනගනවා. මේ මහපොළව ගංගා පිරෙන්න තරම් ලේ ගලලා තිබෙනවා. මොකද්ද අපිට ඇති වී තිබෙන ප්‍රතිඵලය? මේ කිසිවක් මෙතන ඉන්න ජෙනරාල්වරයෙක්ගේ කැමැත්ත නෙවෙයි. මේ කිසිවක් මෙතන ඉන්න සාමාන්‍ය සොල්දාදුවෙක්ගේ කැමැත්ත නෙවෙයි. හමුදාවට බැඳෙන්නේ යුද්ධ කරන්න නෙවෙයි. හැබැයි මොකද සිදු වී තිබෙන්නේ? අපේ රටේ දේශපාලනය අපි අතර ගැටුම් විශාල ප්‍රමාණයක් නිර්මාණය කරා. ඒක ඔවුන්ගේ දේශපාලනය. මේ දේශපාලකයන්ට අවශ්‍ය වී තිබුණා තමන්ගේ පැවැත්ම ප්‍රධාන වශයෙන් ජාතිවාදී යුද්ධ මත කේන්ද්‍ර කරගත්ත. මේ යුද්ධය, මේ ගැටුම්, මේ ජාතිවාදය මේ පාලකයන්ගේ දේශපාලන පාපන්දුව. අපි අද ඒ පාපන්දුව ඉවත් කරන්න සූදානම් වෙන්නේ නැත්නම් වළක්වන්න බැරි විදිහටම අපේ දරුවන්ගේ පරම්පරාව නැවත යුද්ධ කරගන්නවා. මේ ඛේදවාචකේ පේන මේ යුගයේ මේ පරම්පරාවේ මිනිසුන්ගේ කාර්යභාරය තමයි මේ ඛේදවාචකේ මේ රාජ්‍ය මුදවා ගැනීම. අන්නේ මුදවා ගැනීමේ පංගු කරුවෙක් කොටස් කරුවෙක් විතරයි පෞද්ගලික ගත්තොත් මම කුඩා කොටසක් මා ඊට කරන්න මේක සහතිකයක් දෙන්න. ඔබ අප කරේ තමන විශ්වාසය අබමල් රොණකින්වත් හානි නොකරන බවට අපි ඔබට සහතිකයක් දෙන්න.
බෝකම්පනයක් සිදු වූ බුත්තල සහ වැල්ලවාය ප්‍රදේශවල අද දිනේදී ශ්‍රේෂ්ඨ විමර්ශන කටයුතු සිදු කරන බව භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කැණීම් කාර්යංශය පැවසුවා. පෙරේත දහවල් බුත්තල වැල්ලවාය ප්‍රදේශ ආශ්‍රිතව රික්ටර් මාපාංකයේ ඒකක 3.5ක සහ ඒකක 3ක ප්‍රබලත්වයකින් යුතු භූචලන දෙකක් සිදු වී තිබුණා. इन अलियम वेलवाय प्रदेश रिक्टर माप के एकक दिकायदशम तुनक प्रबलाक्ते किन्यतु सुलु भूकंपनिया खाटगेन तिबूबाव भूविद्या सामिक्षिन सह पताल कैनिन कार्यांशय संधान कला एत समगम अध्यक्ष जनरल तुमागे उपदेश परिधि मेवन विटात कंडायम देखक पमन विटात गोस तियेनवा एम प्रदेशे परीक्षण कटयुतु केसे विटात मेम भूकंपन बरपतल नोवन बव एम कार्यांशय पवसनवा මෙම භූකම්පන වලින් අනතුරුව එම කාර්යංශයේ විමර්ශන කණ්ඩායම් දෙකක් ඊයේ දිනේදී එම ප්‍රදේශයේ ශ්‍රේෂ්ඨ චාරිකාවක නිරත වී තිබුණා. ඊයේ දිනේදී එම ප්‍රදේශවල ජනතාවගෙන් භූකම්පනය සම්බන්ධයෙන් තොරතුරු ලබාගෙන ඇති අතර තවතුරටත් ජනතාවගෙන් තොරතුරු ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ඔවුන් සඳහන් කළා. එයලු මෙම විමර්ශන කටයුතු අවසන් වීමෙන් පසුව ඉදිරි දින කිහිපෙදී මීට අදාළ වාර්තාවක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව එම නිලධාරීන් පවසනවා. මෙරට ජනගහනයෙන් 33%ක් තවදුරටත් ආහාර අනාරක්ෂිත භාවයට මුහුණ පා ඇතැයි ලෝක ආහාර වැඩසටහනේ දෙසැම්බර් මාස සමීක්ෂණ වාර්තාව අනාවරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් පසුගිය දෙසැම්බර් මාසයේ තුල සිදු කළ සමීක්ෂණ වාර්තාව ලෝක ආහාර වැඩසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව ජනගහනින් 35%ක් තමන් ලබා ගන්නා ආහාර වේල් ප්‍රමාණය අඩු කර ඇති බව එහි සඳහන් වෙනවා. මෙන්ම ජනගහනින් 67%ක් තමන් ප්‍රිය කරන ආහාර පරිභෝජනය අඩු කර ඇති බව වාර්තාවේ දැක්වෙනවා. ජනගහනින් 43%ක් සිය ආහාරවල ප්‍රමාණය අඩු කර තිබෙනවා. ජනගහනින් 33%ක් තවදුරටත් ආහාර අනාරක්ෂිතභාවයට මුහුණ පා සිටින අතර වැඩිම ආහාර අනාරක්ෂිතභාවය වාර්තා වී ඇත්තේ ඌ ग्राम्य प्रदेश नागरिक पौलवलिन आहार अनारक्षित भावेट मुहुन पासितिन वार्तावे संधान सेसु पलात गत्विट सबर कमुव सियेट तिस अटाक मध्यम सियेट तिस हतरा नेगिन हिर सियेट तिस तुनाक बसना හිර 33ක් දකුණ 31ක් වයඹ 30ක් උතුරු මැද 29%ෙන් ආහාර අනාරක්ෂිතභාවයට මුහුණ පා ඇති අයරු වාර්තා වනවා. මේ අතර ජනතාව වැඩි වශයෙන් ආහාරයට ගන්නා පාන් රාත්තල නියමිත බරට අනුව නිෂ්පාදනය නොකරන බවට ආපන ශාලා හිමියන්ගේ සංගමය චෝදනා කරනවා. එම සංගමේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පැවසුවේ පාන්වල මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබා දී නොමැති බවයි. වෙළඳපොලේ භාණ්ඩ මිල අඩුවීමක් කියලා තිබෙනවා. මේ අඩුවීමත් එක්ක ඒ වාසිය පාරිභෝගය ලබා දෙන වැඩපිළිවෙලක් හදන්න කිව්වට තකතිරු ඇමති මණ්ඩලයේ ඉන්න කට්ටිය මේ ආණ්ඩුවේ ඊළ නිලතලව ඉන්න අප්පුහාමිලා ටික මුන් මේ සම්බන්ධව කිසිදු ආකාරයක් තැකීමක් කරන්නේ නැහැ. මේ තියන්නේ ලොකු පොඩි සමගේ ආහාර වේල පා තනිකර කූට බේකරි කාර්යෝ ටිකක් උන් කරන්නේ මොකද්ද? මේ රටේ අහිංසක මිනිස්සු හොරන් කන එක. මේ පාන් ගෙඩිය බර දන්නවද කීයද කියලා? ග්‍රෑම් 330යි. අල්ලා බලන්න නිකන් මේ පුළුංගුර මෙන්න බලන්න. ඒ අප්පාමින දැනගන්න ඕන. යකෝ මේ වෙළඳපොලේ මෙහෙම දෙයක් තියෙනවා මේ හොයලා බලන්න මිනිස්සුන්ට මේ සාහනේ අරන් දෙන්න. මුන් මොකද්ද කරන්නේ? හවස පාට ඕෆ් වෙලා යන වෙන්න. ජනාධිපති වලට කියන්නේ මේ 13යි අරකයි මේකයි කරන්න කලින් මේ රටේ දිස්ත්‍රික්ක 25 ඉන්න මිනිස්සුන්ට උදෑසන දවල් රාත්‍රී ආහාර වේල් ගැනීම ගෙවන මුදලට සාධාරණත්වය ලැබෙන ක්‍රමවේදයක් හදපල්ලා පාරිභෝගික ඇමතිවරයා බිත්තරගෙන කතා කරන පිටරටින් ගේන කතා කරනවා. යකෝ ගේවල් ගේන කලින් මේ රටේ පාන් ගෙඩිය නියමිත ආකාරයේ බර ප්‍රමාණය අනුව පාරිභෝගිකයන් දෙන ක්‍රමවේදයක් හදන්නවා. දෙවැනේ ප්‍රදේශ කිහිපයකට අදත් වැසි ඇතිවන බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. රත්නපුර කළුතර ගාල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ඉස්තම් ස්වල්පක වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින අතර කොළඹ සිට ගාල දක්වා වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පක වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. සුළං ඊසම දෙසින් හමන අතර සුළඟේ වේගය 5 කිලෝමීටර් 20-30ක් පමණ වෙනවා. එමෙන්න මන්නාරම
සිට පොත්තලම කොළඹ හරහා ගල්ලා දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල දක්වා වෙරළට ඕබෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40-45 දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ සමගින් අදට ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවටපත් වෙනවා. යලිත් අප හමුවන්නේ හෙට සවස 6ට. වෙල්ලස ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය ඇතුළු අපගේ සියලුම සජීවී වැඩසටහන් නරඹන්න ඔබත් අදම වෙල්ලස ටීවී live YouTube නාලිකාව subscribe කරන්න. ඔබට සුබ දවසක්.